आपे किंगस्टन प्रोडक्ट रिव्यू कर राइट गाइस वेलकम के लिए बिलिगन एमएसके कंप्यूटर्स आयतने थिंक सुपुरुदु परिधि मगे मेन स्पॉन्सर वन एमएसके कंप्यूटर्स आयतने तमाई मम अद मे इन्ने थिंक अद अपि ओगोल्लन्ट अरंग इन्ने मगे चैनल एकेत प्रथम वतावट अरंग इन्ने किंगस्टन ब्रांड रिव्यू एकक गैन इति ओगोल्लन्ट पेनवा ऐति अद अपे मे वर्किंग टेबल एक संपूर्णयेम पिरला तीनवा मे किंगस्टन प्रोडक्ट्स वलिन इति मुलिम मतक करन्न ओने सामान्ययेन किंगस्टन प्रोडक्ट एकक मिलदी गन्न कट्टिय सामान्ययेन अपि कथा करोत् टिकक हाई बजेट एकक සහිතව PC එකක් බිල් කරන කැමති කට්ටිය තමයි සාමාන්‍යයෙන් Kingston products මිලදී ගන්නෙ. ඉතින් මේ Kingston කියන නාමය ඕගොල්ලෝ කලින් ඉඳන්ම අහලා තියෙන නාමයක්. මොකද සාමාන්‍යයෙන් අපි උනත් පොඩි කාලේ ඉඳන් පවා අපිට නිතරම අහන්න ලැබෙන brand එකක් තමයි Kingston කියන්නේ. ඉතින් මෙතනදී අද අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම Kingston වල එන memory ගැන සහ storage device ගැන පමණයි. නමුත් ඕගොල්ලන්ට Kingston වල headphones පවා මිලදී ගැනීමට හැකියාව තියෙනවා. නමුත් ඒවා pre-order කරන්න ඕනේ. ඒකට හේතුව තමයි ටිකක් මිල ගණන් අධික වීම සාමාන්‍ය රුපියල් 20000ක වගේ ප්‍රයිස් රේන්ජ් එකකින් උඩ තමයි ඒවා මිල ගණන් වෙන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් එතන මේ රිවියු එකේදී ඒක අපි අන්බොක්ස් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අද අපි බලමු මේ තියෙන Kingston ප්‍රොඩක්ට් එක කොහොමද කියලා. ඉතින් මම මුලින්ම යන්න කැමති memory පැත්තට ඉතින් Kingston RAM එකක් සාමාන්‍යයෙන් අපි මම කලින් කිව්වා වගේ ටිකක් බජට් එකක් හයි බජට් එකක් තියෙන කෙනෙක් තමයි ගොඩක් වෙලාට තෝරගන්නේ. ඒකට හේතුව තමයි පොඩ්ඩක් අනෙක් බ්‍රෑන්ඩ්ස් එක්ක සාපේක්ෂව බලනකොට යම් මිල ගණන් පොඩි ඉහළතාවයක් ඒකෙදි දකින්න ලැබෙනවා. ඉතින් ඒ වගේම ගොඩක් අය නිතරම අහන දෙයක් තමයි මේ හයිපර් එක්ස් රෑම් නැද්ද Kingston බ්‍රෑන්ඩ් නැද්ද කියන එක. ඉතින් ඒවට සරල විසඳුමක් අද ඔයාලා මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ එකින් එක මෙතන ඔයාලට පේනවා Kingston රෑම් ජාති 3ක් තියෙනවා. අපි ඔයාලට ඒවා ඉතාමත් සූම් කරලා පෙන්නනවා. ඉතින් ඒකෙන් මම මුලින්ම 2666 රෑම් මොඩල් එකට තමයි කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් Intel බිල්ඩ් කරන අයට ගොඩාක් වැදගත් වෙන රෑම් මොඩල් එකක් තමයි මේ DDR4 යටතේ ඉන 2666 MHz නැත්තම් අපි කිව්වොත් 2666 MHz එකට තියෙන RAM. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් 3200 RAM Intel වලට තාම සපෝට් කරන්නේ නැහැ. එතකොට XMP memory profile එක කරා තමයි ඔයාලට RAM එක overclock කරලා ඒ Intel වල හරියන ප්‍රමාණයට හදාගන්න වෙන්නේ. නමුත් ගොඩාක් Intel you build use කරන අපි ගත්තොත් i310 gen එකක් වේවා. එහෙම නැත්නම් i510 gen use කරන අය ගොඩාක් ගන්න මේ 2666 memory model එක. ඉතින් මේ දවස්වල තියෙන stocking එක නිසා RAM වල මිලත් එන්න වැඩි වෙලා තිනවා. ඉතින් VGA වල මිලම මමුදෙන් ඔයාලට කියන්න අවශ්‍ය बहुम अमीर अद्धकीम पीसी का बिल करना कट्टेट නමුත් Kingston වගේ බ්‍රෑන්ඩ් එකක RAM එකක් සාමාන්‍යයෙන් මේ වගේ මුදලකට ගන්න ලැබීම තාමත් ඔයගොල්ලෝ සතු වාසනාවක්. ඒ නිසා ඉක්මනට PC බිල්ඩ් කරන අයට ගොඩක් වටිනා වීඩියෝ එකක් වෙයි මේක. ඉතින් මේ තියෙන්නේ මගේ අතේ Kingston memory model එකේ 2666 KVR26N කියන කෝඩ් එක යට තියෙන මේ RAM එක DDR4 එක. ඉතින් ඊළඟට ටිකක් අපි කතා කරොත් එහෙම ස්ටයිලිෂ් PC බිල්ඩර්ස්ලාට RGB RAM kits අන්තර්ගත වෙනවා. ඒ වගේම HyperX අන්තර්ගත වෙනවා. ඉතින් මෙන්න මේ දෙක පොඩ්ඩක් බජට් එක සාමාන්‍ය ටිකක් high profile දෙන කෙනෙක් තමයි හදන්න ඕනේ. ඉතින් මෙතනදී මගේ අතේ තියෙන මේ HyperX සහ මෙන්න මේ ආකාරයේ RGB අන්තර්ගත වෙන RAM kits. ඉතින් මම මුලින්ම ගන්නවා මේ HyperX කියන එක. ඉතින් මේකේ සාමාන්‍ය තේරුම තමයි high performance memory කියන එක සාමාන්‍යයෙන් මේ වගේ අනිත් ඒවාට වඩා සාමාන්‍යයෙන් ස්පීඩ් එක වැඩි අන්තර්ගතයක් වෙනවා. මේක 3200 තමයි සාමාන්‍යයෙන් අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් Ryzen බිල්ඩ් කරන අයට සාමාන්‍යයෙන් Ryzen ප්‍රොසෙසර් එකක් යූස් කරලා PC එකක් බිල්ඩ් කරන අයට ගොඩක් වැදගත් වෙන එකක්. මොකද අපි කතා කරොත් Ryzen වල එන A320 බෝඩ් එකකින් නැත්නම් B460 අපි ගත්තොත් sorry B450 වගේ මදර් බෝඩ් වල ඉඳන්ම Ryzen වල මේ 3200 සපෝට් කරනවා. අන්න ඒක තමයි ගොඩක් තියෙන ලොකුම වාසිය B450 වල ඉඳන්ම ඒ වාසිය තියෙනවා. ඒ කියන්නේ Ryzen 3 බිල්ඩ් එකක් කරන කෙනෙක්ට උනත් සාමාන්‍යයෙන් 3200 RAM යූස් කරලා PC එකක් බිල් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර අපෙන් ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි මේ 2666 එතකොට 3200 මෙන්න මේ වගේ මේ RAM යූස් කරාම ඒ ලැබෙන ෆ්‍රේම් රේට් එකේ වෙනසක් තියෙනවද නැත්නම් ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවද කියලා. ඉතින් ඒකට උත්තරේ තමයි ඔව්. සාමාන්‍යයෙන් ෆ්‍රේම්ස් 3ක් 4ක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් සාමාන්‍යයෙන් අපි ඇවරේජ් ඇඩ්වාන්ටේජ් එකක් එතනදී ගන්න පුළුවන්. නමුත්
මේ RAM එකක් Intel build එකකට use කරොත් එහෙම ඔයාට මේ RAM එකද අපි zoom කරලා පෙන්නන්න මෙතන තියෙනවා Intel XMP certified කියලා. ඒ කියන්නේ ඔයාට මේක ඔයා යොදා ගන්න Intel processor එක අනුව RAM එක overclock කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක 3200 නම් සාමාන්‍යයෙන් අපි මේක use කරාම ගොඩක් 2133 ට තමයි මේක auto motherboard එකෙන් BIOS වලින් හදලා ගන්නෙ. නමුත් ඔයාට මේක 2933 වගේ අගයක් වෙනකල් මේක වැඩි කරන්න පුළුවන්. ඒක හැබැයි ඔයාගේ motherboard එක සහ ඔයා දාගන්න processor එක අනුව බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් i7 engine එක නම් 2933 වගේ වෙනකල් උපරි මේකට මේ RAM එක overclock කරන්න පුළුවන්. අන්න ඒ පහසුකමත් මේ HiFiX RAM එකේ අන්තර්ගත වෙනවා. ඉතින් ඒ වගේම තවත් මේ ගැන මම කතා කරොත් එහෙම මේ HiFiX ගොඩක් අය ඉල්ලන්නේ මේකේ තියෙන heat sink එක. ඉතින් අන්න ඒක ගැනත් පොඩි සඳහන් කිරීමක් කරන්න ඕනේ. මොකද RAM වලට සාමාන්‍යයෙන් cooling එකක් අවශ්‍ය වෙනවා කියන එක ගොඩක් අය දන්නේ නැති කාරණයක්. ඉතින් ඇත්තම කිව්වොත් අපේ වගේ රටක ලංකාව වගේ ටිකක් උෂ්ණ අධික රටක ඔයා AC එකක් යටතේ PC එක use කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාගේ PC එකට ලොකු cooling එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඇත්තම කිව්වොත් RAM එක කියන්නේ 24 hours ඔයා computer එක use කරනවා නම් ඒ 24 hours ම RAM එකත් අනිවාර්යයෙන් යූස් වෙනවා. ඉතින් ඔයා ගේමින් කරනවා නම් ඒ වගේ ගොඩාක් ලොකු වැඩවලට RAM එක යූස් වෙනවා. එතකොට RAM එකත් යම් ආකාරයකින් කූල් එකක් ඇද තියා ගන්නවා නම් වඩා හොඳයි. ඒක RAM එකේ තියෙන ඩියුරබිලිටි එකට ගොඩක් බලපෑමක් එල්ල කරනවා. ඉතින් මෙන්න මෙතනදී මේ HiFiX එකේ තියෙන මේ කූලින් එකට හීට් සිංක් එකට ගොඩක් අය කැමැත්තක් දක්වනවා මෙන්න මේ විදිහට. ඉතින් ඊට පස්සේ මම ඕගොල්ලන්ට රිවيو කරන්නේ මෙන්න මේ Kingston brand එකේම HiFiX අතරේ එන මෙන්න මේ HiFiX Fury DDR4 RGB RAM model එක. ඉතින් මේකත් DDR4 3200 MHz අතරේ තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් කලින් අපි කතා කරපු RAM වලට වඩා මෙතනදී heat sink එකක් වගේම සාමාන්‍යයෙන් මම කලිනුත් කියන්නේ ඒවට stylish PC build කෙනෙක්ට බලාපොරොත්තු වෙන්න පුළුවන් ලස්සනක් මේකේ දකින්න පුළුවන්. ඉතින් මේකත් 3200. ඉතින් ලස්සන ගැන හිතන ඔයාලට හොඳ choice එකක්. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි අපි Kingston මේ memory review එක ඕගොල්ලන්ට කරේ නැත්නම් RAM memory එක අපි ඕගොල්ලන්ට ඉදිරිපත් කරේ. ඉතින් දැන් ගොඩක් වර්තමානයේදී storage ගැනත් ගොඩක් PC builders හිතනවා. දැන් අපි ගත්තොත් එහෙම 2010 2012 වගේ කාලවකවානුවක අපි PC එකක් build කරනකොට ඉස්සර ඇත්තටම අපිට තිබුණේ ID hard. ඉතින් ලොකු කේබල් එකක් ගමන් කරලා ඉතින් නැත්නම් SATA වල normal hard. ඉතින් storage ගැන වැඩිපුර හිතන්නේ නැහැ. 160 320 GB ඔය වගේ සාමාන්‍ය දේවල් තමයි අපි යූස් කරේ. නමුත් වර්තමානයේදී ප්‍රධාන ස්ටෝරේජ් එකෙන් අමතරව ඔය Windows සඳහා නැත්නම් software සඳහා අපි කතා කරොත් මේ හැමෝටම තියෙන භාෂාවෙන් ඔය local C එක ඔගොල්ලෝ හැමෝම දන්න ඔය එක. ඉතින් අන්න ඒ වගේ software disk එක නැත්නම් system disk එකට අමතර ස්ටෝරේජ් ඩිවයිස් යොදන්න ගොඩාක් PC build කරන අය දැන් පෙළමිලා තිනවා. ඒකට හේතුවත් ඔයගොල්ලෝ දන්නවා. ඒ තමයි සාමාන්‍ය SATA එකකට වඩා SSD එක එහෙම නැත්නම් එයාට තියෙන M.2 ඊට පස්සේ M.2 NVMe එකක තියෙන ස්පීඩ් එක data transfer ස්පීඩ් එක ගොඩක් වැඩි කාර්යක්ෂමතාවයෙන් යුක්තයි. එතකොට ඔයාට ලොකු හැකියාවක් තියෙනවා ඔයාගේ softwares හරියට run කරගන්න. ඒ වගේම ඊටමත් අඩුම කාලයකදී Windows boot out කරගන්න. ඉතින් ඒ සඳහා Kingston එකේ අපි ඔයාලට ප්‍රධාන brands කිහිපයක් අද review කරනවා. ඒ අරදී මම මුලින්ම තෝරගන්නවා Kingston මෙන්න මේ A400 120GB SSD drive එක. ඉතින් සාමාන්‍යයෙන් PC එකක් build කරන කෙනෙක්ට යොදා ගන්න පුළුවන් low budget ම අමතර SSD එක තමයි මේක. මොකද 120GB සාමාන්‍යයෙන් 240 500 වගේ යොදා ගන්න ලොකු budget එකක් තියෙන අය විතරයි. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම ඔයාලට වැදගත් වෙනවා. ඉතින් ඒ දේ මතක් කරන ගමන් මම කියනවා පොඩ්ඩක් මේවයි මිල ගණන් එන්න වෙනස් වෙන නිසා ඔයාට පොඩ්ඩක් අපේ වෙබ්සයිට් එකත් පොඩ්ඩක් චෙක් කරලා බලන්න පුළුවන්. මම ඒකේ ලින්ක් එකක් පහල දාලා ඇති. ඉතින් ඊට වඩා පොඩ්ඩක් ස්ටෝරේජ් එක ගැන හිතන කට්ටියට පුළුවන් මෙන්න මේ Kingston එකේම 240GB SSD drive එකක් ගන්න. එතකොට ඊට වඩා ඩබල් ඔයාගේ ස්ටෝරේජ් එක වැඩි කරගන්න වගේම සාමාන්‍යයෙන් ඔයා Adobe Premiere After Effects වගේ භාවිත කරන කෙනෙක් නම් 120GB වගේ SSD එකක් ප්‍රමාණවත් වෙන එකක් නැහැ ඔයාගේ 100කට. මොකද ඒකේ සේවින් ෆයිල්ස් එහෙම ටිකක් ප්‍රිවියු ෆයිල් සේව් වුණාම ස්ටෝරේජ් එක ඉතාම ඉක්මනට පිරෙන නිසා මේ වගේ ඔප්ෂන් එක යනවා නම් ගොඩාක් හොඳයි කියන එක තමයි මම නම් හිතන්නේ.
ඉතින් ඊළඟට එතනිනුත් සාමාන්‍ය තවත් data transfer speed එක ගැන හිතන කෙනෙක්ට පුළුවන් M.2 එකක් හෝ NVMe එකක් use කරන්න. ඉතින් අපි ගත්තොත් එහෙම මේ M.2 එකක් ඔයා use කරනවා නම් කොහොමත් ඔයාගේ SATA port එකක් disable වෙනවා motherboard එකේ. නමුත් NVMe එකක් සාමාන්‍යයෙන් connect වෙන්නේ PCIe device එකක් කරා නිසා ඉතින් ඔයාට එතනදී අවශ්‍යත් මග අරගෙන වැඩි speed එකක් යොදා ගන්න පුළුවන්. ඒ නිසා මෙතනදී අපි review කරන ඔයාට Kingston brand එකේම NVMe set එකක්. ඉතින් මෙයාට මම NVMe drives දෙකක් මගේ අතේ තියෙනවා. ඒ 2000 model එකේ 250 GB සහ 500 GB කියන මේ NVMe. ඉතින් මෙතනදී සාමාන්‍යයෙන් ටිකක් budget එකක් වැඩි කෙනෙක්ට තමයි 500 GB යන්න පුළුවන්. මොකද සාපේක්ෂව SSD වලට වඩා NVMe වල මිල වැඩි නිසා. ඉතින් ඒ හින්දා price එක පොඩ්ඩක් බලලා ඔයාගේ budget එක අනුව quotation එක හදනකොට මේ add කර ගැනීම ඔයා සතු දෙයක්. ඉතින් ඊළඟට මේ මුකුත්ම නැති කාලේ අපේ හිතවතා තමයි pen drive එක. ඉතින් අද සාමාන්‍යයෙන් pen drive එකත් කරලියට ඇවිල්ලා දිනවා. ඒකට හේතුව තමයි වර්තමානයේන ඕනම කේසින් එක ඔප්ටිකල් drive එකක් අන්තර්ගත වෙන්නේ නැති. අපි කතා කරමු CD ROM එකක් writer එකක් අන්තර්ගත වෙන්නේ නැහැ. අද වර්තමාන 2018 19 20 වකවානුවෙන් පස්සේ එන ඕනම කේසින් එක 75 90 වම්ම අපිට වෙනම write එකක් අන්තර්ගත කරගන්න හැකියාව වෙන්නේ නැහැ. නැත්තම් CD ROM එකක් අන්තර්ගත කරන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා Windows පවා machine එකකට නැත්තම් PC එකකට අපිට use කරන්න වෙන්නේ pen drive එකක් කරා. ඉතින් 32 GB 64 120 GB වගේ pen drives උත් මේ Kingston brand එකෙන්ම ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම ඔයගොල්ලන්ට Kingston brand එක review කරේ. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මම කලින් කතා කරා headphones වගේ දේවල් උත් අන්තර්ගත වෙනවා. නමුත් ඒවා මිල ගණන් වැඩි නිසා මෙතනින් සාමාන්‍යයෙන් stocks ගොඩාක් මේ දවස්වල ගේන්නේ නැහැ. මොකද වර්තමානයේ PC එකක් build කරන අයට budget සම්බන්ධව ගොඩක් ගැටලු තියෙන නිසා. දැන් වෙන මේවා pre-order කරගන්න පුළුවන්. ඔයාලට මම පහතින් number දාලා ඇති ඔක්කොම contact කරගන්න පුළුවන් shop එක. ඉතින් මේ වගේ තවත් interesting video එකකින් නැවතත් හමු වෙමු.